අයිබෝන් රූපවාහිනී ප්‍රවෘත්ති මම සුනේත්‍රා කුමාරේ මම අමිල ජයසේකර ප්‍රථමයෙන් ශීර්ෂ පාඨ ලෝපුරා ඉස්ලාම් බැතිමත් වූ හජ් උත්සවයේ සමරති මුස්ලිම් වරුන් ඉතිහාසයේ පුරා සෙසු ආගමිකින් සමග සුහදව වෙසෙන බව ජනාධිපතිතුමා කියා සිටී ශ්‍රී ලංකා මහ බැංකුව පොලිය අනුපාත අඩු කරයි දකුණු ආසියාවේ කුසගින්නෙන් පෙළෙන ජනතාව අඩුම රට ශ්‍රී ලංකාව බවට අන්තර්ජාතික වාර්තාවක් අයවැය අර්බුදෙන් ඇමරිකාවේ ආර්ථිකයට අයහපත් බලපෑම් ප්‍රථමයෙන් යොමු දේශීය පුවත්වෙතට ලෝපුරා ඉස්ලාම් බැතිමත්තු හජ් උත්සවය සමරති එය ඔවුන්ගේ ප්‍රධාන ආගමික වගකීම් පහෙන් එකකි ප්‍රධාන ආගමික වතාවත් සෞදි අරාබියේ මක්කමදී ඉකුත් දින කිහිපයේ පැවැත්වෙන ඉස්ලාමීය වර්ෂයේ දුල් හිජ්ජා මාසයේ 6 වෙනි දින ආරම්භ විය එහි 10 වෙනි දිනේ හජ් උත්සවය ලෙස සමරනු ලැබේ නිරෝගී හා ආර්ථික හැකියාවෙන් යුත් මුස්ලිම්වරු මක්කම දේවස්ථානයට ගොස් යාඥා හා ආගමික වතාවත් ඉටු කරති විවිධ රටවලින් පැමිණෙන මුස්ලිම් වරුන් අතර සාමය සහෝදරත්වය සමානාත්මතාව පවත්වා ගැනීම ආරම්භුණයි. හජ් වන්දනාව නිම කරන මුස්ලිම් වරු හාජි ගෞරව නාමයෙන් පිදුම් ලබති. හජ් සමයේ දින දුචරතාවට සහන සැලසීම හා සමාජ සම්බන්දතා වර්ධනයද මුස්ලිම් වරුන්ගේ චාරිත්‍රයකි. හජ් දින ප්‍රධාන යාඥා මෙහෙ ගාලු මුද්‍ර පිටියේදී අද උදේ පැවැත්වෙන. එය මෙහෙවන ලද්දේ ශ්‍රී ලංකා මෙමන් සංගමයේ විසිනි. දහස් සංඛ්‍යාත ඉස්ලාම් බැතිමත්තු මීට සහභාගී වූහ. විවිධ භාෂා කතා කරන දහස් සංඛ්‍යාත බැතිමතුන් එක්වීමෙන් හජ් උත්සවයේ එකමුතු බව පිළිබිඹුවන්නේයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. මුස්ලිම් වරුන් වෙත සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. ලෝපුරා ඉස්ලාම් බැතිමත්තු ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවයේ සමරති. අල්ලා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය සමගිය හා උද්‍යෝගයින් අවධාරණය කෙරේ. කුරාණයේ ඉගැන්වීම අනුව මුස්ලිම්වරු ඉතිහාසයේ පුරා සෙසු ආගමිකින් සමග සුහදව වෙසෙති. ඔවුහු රටේ ප්‍රගතියට හා මානව යහපතට දායක වෙති. රජය හජ් වන්දනාවට පහසුකම් සලසා තිබේ. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ටද ප්‍රීතිමත් හා සුබ ඊද් උල් අල්හා උලලක් ලැබේවායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කරයි. හජ් වන්දනාව ලෝකවාසී සමස්ත ජනතාවටම ආදර්ශයක් බව අග්‍රාබාතේ දීමු ජයරත්න මහතා පවසයි. නවීන තාක්ෂණය සමග ලෝකයේ භෞතික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත. එහෙත් ඒ අභිභවා මානුෂීය ගුණධර්ම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව අල්ලා දෙවියන්ගේ ඉගැන්වීමයි. එය ආදර්ශයට ගත යුතු බවද අගමැතිවරයා පෙන්වා දෙයි. හජ් උත්සවය කැපකිරීමේ ප්‍රතිමූර්තිය සටහන් කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් නබිතුමාගේ ජීවිත පරිත්‍යාගය පිළිඹිබු කෙරේ. ආත්මార్థකාමීත්වයෙන් හා ලෝභකමින් මිදී මනුෂ්‍යත්වය සුරැකීමට කැපවන සියලු මුස්ලිම් වරුන්ට විපක්ෂ නායකවරයා සුබපතයි. ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත තමයි. රටේ උද්දමනය අඩුවීම මීට හේතුවයි. එමගින් කර්මාන්තකරුවන්ට ආයෝජකයන්ට සහ පාරිභෝගිකයන්ට සහන රසක් හිමිවන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කප්රාල් මහතා කියා සිටී. ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. උද්දමනය අඩුවීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළයයි. කර්මාන්තකරුවන්ට ආයෝජකයන්ට අඩුපොලියට බැංකු ණය ලබා ගැනීමට හැකිවීම රටේ සංවර්ධනයට හේතු වී තිබේ. භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිවීම උද්දමනය අඩුවීමට හේතු වී ඇතැයි මහ බැංකුව අධිපතිවරයා පෙන්වා දෙයි. මහ බැංකුවේ තියෙන මූලික කාර්යභාරයක් තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිභාවය සහ මිල ස්ථායිභාවය පවත්වා ගැනීම. ඒක කරද්දී අපි උද්දම්මනය ගැන ඉතාමත්ම සැලකිල්ලෙන් ඉන්නවා. උද්දම්මනය අඩු කරගත්තොතින් අපිට පුළුවන් වෙනවා උද්දම්මනය අඩුවීම නිසා පොලි අනුපාතය අඩු ප්‍රමාණයකට පවත්වාගෙන යන්න. ඒකේ ප්‍රතිඵලය, ඒකේ වාසිය ජනතාවට ලැබෙනවා පොඩි අනුපාතය අඩුවීම හරහා. ඒ නිසා යම් කිසි කෙනෙක් ගයක් හදනවා නම් ඒකට අඩු පොඩියක් තියෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවා නම් ඒතකොට ඒකට අඩු පොඩියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා මේ රටේ මේ තිබෙන ව්‍යාපාර කරද්දී සහ ගනුදෙනු කරද්දී තිබෙන අවදානම සැහැන ආකාරයකට අඩු වෙලා තියෙන බව තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. පසුගිය මාස 56ක කාලය තුල ශ්‍රී ලංකාවේ උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමට රජයට හැකි විය. මෙවන විට 6%ක්ව පවතින උද්ධමනය 5%ක්ව අඩු කර ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව බව කබරල් මහතා පවසයි. ආර්ථිකයේ වර්ධනය වීම ඉතාමත් වැදගත්. ආර්ථික වර්ධනය වීමට තියෙන එක බාධාවක් තමයි ඉහළ පොලි අනුපාතය. ඉතින් ඉහළ පොලි අනුපාතයක් අපිට අඩු කරගන්න පුළුවන් වෙන්නේ උද්දමනේ පාලනය වුණොත්. ඉතින් මේ ඔක්කොම එකින් එකට සම්බන්ධයි.
उद्दमने पालने की व्यायाम धरा ඊට පස්සේ උද්දමනේ පාලනය කරලට කතර පස්සේ අපිට හැකි වෙනවා මේ පොලි අනුපාතයේ ක්‍රමක්‍රමයෙන් අඩු කරන්නට පොලි අනුපාතය අඩු වෙනකොට රටේ තියෙන ආර්ථික ක්‍රියාවලිය අලුත් ගැම්මක් අරගෙන ඉදිරියට යන්න පුළුවන් ඒ හරහා රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙලා රටේ සියලු දෙනාටම ලැබෙන වාසීන් වැඩි වෙන්න පටන් ගන්නවා ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ කුසගින්නෙන් පෙළ ජනතාව අඩුම රට බවට පත් වේ අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයේ වාර්තාවකින් මේ බව තහවුරු වී තිබේ. සමීක්ෂණයට රටවල් 120ක දත්ත පදනම් කර ගැනීම ශ්‍රී ලංකාව 43 වන ස්ථානයට පත්ව තිබේ. පකිස්තානය 57 වන ස්ථානයටද බංග්ලාදේශය 58 වෙනි ස්ථානයටද පත්විය. ඉන්දියාව 63 වන ස්ථානයේ පසු වෙයි. මන්ද පෝෂණයෙන් පෙළෙන ජනසංඛ්‍යාව, ළමා මරණ සංඛ්‍යාව, බර අඩු ළමා ජනගහනය වැනි තොරතුරු සමීක්ෂණයේදී විශ්ලේෂණය කෙරින. ලොව වැඩිම පිරිසක් කුසගින්නෙන් පෙළෙන්නේ අප්‍රිකා මහද්වීපයේ සහාරා කලාපයේ බව තහවුරු විය. රජයේ ක්‍රියාවට නැංවූ ආර්ථික වැඩපිළිවෙල ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතියට ඍජුවම බලපා තිබේ. වගා ලංකා වගා සංග්‍රාමය, අපි වවුමු රට නගමු, දිවි නැගුම වැනි ගෘහස්ථ ආර්ථික ව්‍යාපෘතීන් කිහිපයකි. රජයේ පොහොර සහනාධාරයේද ආහාර සුලභ වීමට බලපා තිබේ. ජනතාව ගොවිතැනට නැඹුරු වීමේ ප්‍රවණතාව දිහල ගොස් ඇත. මේ නිසා රට සහලින් ස්වයං පෝෂිත විය. දෙමළ ජාතික සංධානය එහි සෙසු පක්ෂ සමග එකඟතාවකින් ක්‍රියා නොකිරීම බරපතල ගැටලුවක් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාචිලිංග මහතා පවසයි. මේ නිසා තම පක්ෂය අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීමේ හා වැටපාර ගැනීමේ අවස්ථාව වර්ජනය කළ බව ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේය. උතුරුපළාත් සභා මැතිවරණයෙන් පසු බොහෝ කරුණවලදී දෙමළ ජාතික සංධානයෙන් සෙසු පක්ෂ පවසන අදහස් නොසලකා හැර තිබෙනවා. උතුරුපළාත් සභා අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සෙසු පක්ෂවල තෝරා ගැනීම වලට ඇහුම්කන් දුන්නේ නැහැ. එම පක්ෂවලින් තෝරා ගැනීම ලැබූ අය පසකලා ඉලංගේ තමිල් අරසු කච්චු වලට වමනා පරිදි නියෝජිතයන් තෝරා ගැනීමට අපවිරුද්ධයි. මේ නිසා තමයි අමාත්‍ය ධුර බාර ගැනීම සහ යාපනයේ පැවති දියුරුම් දීමේ උත්සවය අපි වර්ජිනී කළේ. උතුරු පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීවරු තිදෙනෙක් නීතිඥවරයෙකු ඉදිරියේ වවුනියාවේදී අද දිවුරුම් දුන්හ. එම් ත්‍යාගරාජා, කේ සර්වේස්වරන්, එස් සිවමෝහන් යන මන්ත්‍රීවරු ඒ අතර වූහ. ඊට දෙමළ ජාතික සංධානයේ නියෝජිතයෝ සහභාගී නොවූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාද මේ අවස්ථාවට එක් විය. මෙරට සියලු දේශපාලන පක්ෂවලට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක දේශපාලනය කිරීමේ නිදහස තිබිය යුතු බව අමාත්‍ය දළ සලහපෙරු මහතා පවසයි. රජයේ ඊට අවශ්‍ය පරිසරය සකසා තිබේ. එහෙත් ඇතැම් අවස්ථාවාදීන් පටු අරමුණු දෙසා කලහකාරී ලෙස හැසිරීම කනගාටුවට කරුණක් බව අමාත්‍යවරයා කියා සිටී. තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පිළිගැනීමේ උත්සවයේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එය මාතරදී ඊයේ පැවැත්වින शुद्ध आरक्षा කාටවත් එකට බාධා කරන්නට බෑ මේ හුරුදු පොළු බලකාය හරස් කරන්න බෑ මහා සංඝරත්නයේද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝද පිළිගැනීමේ උත්සවයට සහභාගී වූහ සංචාරක කලාපවල නව හෝටල් රසක් දෙසැම්බර් මාසයේ විවෘත කෙරේ සංචාරකයන්ට පහසුකම් සැලසීම අරමුණු බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි මෙරට සංචාරක ව්‍යාපාරයේ නවෝදයාත් සමග 2016 වන විට සංචාරකයන් 25 ලක්ෂයක් දෙමින්ට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. හෝටල් කාමර 50,000 ව්‍යාපෘතියද අවසන් අදියරට ළඟා වී ඇත. ජනප්‍රිය සංචාරක කලාපවලට විශේෂ අවධානයක් යොමු කෙරේ. නව හෝටල් ව්‍යාපෘතියෙන් බිහිවන රැකියා සංඛ්‍යාව 5 ලක්ෂයකි. අපේක්ෂිත විදේශ විනිමය ඩොලර් කෝටි 300කට ආසන්නය. ඉකුත් වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයෝ 10 ලක්ෂයකට අධික පිරිසක් පැමිණියහ. පසුගිය මාස 9 පමණක් දිවෙන්ට පැමිණි සංඛ්‍යාව 8 ලක්ෂයකට අධිකය. එය ඉකුත් වසරට සාපේක්ෂව 16% වර්ධනයකි.
चीन जपान इंडिया अमेरिका जर्मनी फ्रांस ब्रिटानिया मालदीवी मेद प्रदीक सह ऑस्ट्रेलिया संचार संख्या पसुगे वसरट वडा वेडिवी डेंगू मर्दनेट राज्य नायक प्रधानत्वेन बलकायक पीटुवागत एकमराट श्रीलंका बव सौख्य माध्य मैत्रीपाल सिरिसेन महता पवसाई डेंगू रोगे नव प्रवणता संबंधव धनवत किरीमे अंतर्जातिक समंत्रणयक अदमतु अमात्यवरया मे बव किया सिटियेय एय कोलंब बंडार नायक समंत्रण शालावेदी पवैत्विन पसुगे अवसरे सियट एकक डेंगू मरण संख्याव पसुगे मास 10 दे सियट 0.3 दक्वा अडुविय सौख्य माध्यांशय हा राज्यगत क्रियामार्ग मीट हेतु वी तिबे कायक हा लमारोग विशेषज्ञ वैद्यवरुट सह हित कार्य मंडल वेट डेंगू रोग मर्दन सह दिश दिश धनु महापूनियत प्रधान रोहाल बल डेंगू अतिसत्कारक एकक भीटवाते रोगी हंधुना के निमी अल्ट्रासाउंड स्कैन हा पेन पेट रुद्र परीक्षा पटावश यंत्र सपयात एम यांत्रिक मिल रूपया लक्षिकटाधिक सौख्य मात्यांश प्रमुख अमात्यांश दुलाहक सहायन डेंगू मर्दन वेडसटान प्रसाद क्रियात्मक किरण डेंगू रोगी संबंध लोक अर्बुदी मार्ग अणुकता विद्यानुकूल पर्यशन नव एन संबंध डेंगू मर्दने श्रीलंका सिंगापुर रेडियो विश्वविद्यालय महाचार्य डोने गुड स्वीडन यूएमईए सरसवी आचार्य ए वाइल सह प्रांशे एक्सल राजधानी जर्मनी अतुल वाटवासक आचार्य महाचार्य अमाति सवितान सौख्य मातृशेखम वैद्य निहाल चैतिर महतुद मेरठ वैदेशी प्रे नियोजित रसक्त संबंध सहभागी भूह लोके राज्य नायक प्रधान मधुर्मर्दन जाति जाति सरस्कट श्रीलंका लोके विनाटक राज्य नायक आगे प्रधान मधुर्मर्दन बलकायाक काल सीमा विशेष अपीट डेंगू मरण संख्या पूर्वांकम लभ्य संपूर्ण गौरव अपे विशेषज्ञ वैद्य वरुण प्रमुख सौख्य कार्य मंडल जातिक रूपवाहिनी पुदुरत मडुलु सियुतिकिन हरसर वेडसटहन समकामीव विविध वेडसटहन रसक संविधान कराई जन सहभागित्वय हा समुलो पिलिबंदव सियलु देना दनुवत किरीम अरमुनाय लबने 21 दिन सिट नोवेम्बर पलमेनि दिन दक्वा उतुरेन हा दकुनेन वेडसटहन क्रियावट नेंवे नगर 120ක් ඔස්සේ दिन 10ක චාරිකාවකින් රිය පෙරහර ලබන 30 වෙනි දින ගාලු මෝදර පිටියෙන් අවසන් කෙරේ මේ අවස්ථාව සම්ධිවන් කරමින් ලබන මාස පළමු දින ගාලු මෝදරදී දවැන්ත සංගීත ප්‍රසංගයේ නුගසවන වැඩමුළු 12ක් හා අධ්‍යාපන සම්මන්ත්‍රණ 18ක් ප්‍රධාන නගර කේන්ද්‍ර කොට සංවිධානය කෙරේ සමුළුවේ වැදගත්කම හා ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික දේශපාලන ප්‍රතිලාභ පිළිබඳවද ජනතාව දැනුවත් කෙරෙති पुदुरद मडलु सिवदिगीन हरसर वेरसरहन संबंधव रूपाहिनी ज्येष्ठ कलमनाकारित्व हनिलदारीहु अद दीर्घलेस साकचाकलह वेडसटहन सार्थक कर गैनीमट अवश्य कर्णु रसकट विशेष अवधानय यमु विय रूपाहिनी संस्थावे अध्यक्ष जनरल चंद्रपाल्यनगे प्रधान विधायक गामिनी रासपुत्र यान महतुरुद साकचावटे कुह गाल नगरयद पुदुरद मडलु समुलुवट पूर्वगामीव कडिनमिन प्रतिसंवर्धने केरे जनाधिपति महिंद राजपक्ष प्रधान पोदुराज मंडल राज्य नायक समुलवे लांछने रगत विशेष प्रदर्शन रथ तंगल नगर लंगावे तंगल कार्लटन निवास अभियसदे प्रदेशवासी हो प्रदर्शन रथ माथार सरीन पिलिगत जनमाध्यम उपदेश पारिधि समुलो पिलिबंदव जनता धनवत करवेन प्रदर्शन रथ पेरहर नगर गमदना ओसे दिन विसि एकक चारिकावक नडतवे तंकल अध्यापन कलाधारी गुरुवरुण प्रादेश लेखा कार्यालय कार्यमंडल अतु राज्य निलधारी हूरसा प्रदर्शन रथ विशेष पलके अत्संतमा समुलवट सुभाषिंशन पलकलह अन प्रदर्शन रथ पेरहर हमंत्र बलापीटत्वीय हेट तीस महाराम नगरेदी संगीत संदर्शन अग्दे
සිත්තම් ගල්ලෙන රජ මහා විහාරස්ථානයේ ඇසළ මහෝත්සවය ලබන 21 දක්වා පැවැත්වේ. ඊයේ සරෝරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවෙන් එය ආරම්භ කෙරිණ. පූජ්‍ය අගලකඩ පියසිරි නායක හිමියන්ගේ අනුශාසනා පරිදි බස්නායක නිලමේ කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇසළ මංගල්‍ය පැවැත්වේ. අවසන් රන්දෝලි පෙරහර ලබන 19 වෙනි දින රාත්‍රී 10:10ට ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශය කෙරේ. දිලිඳුකම පිටතකීමේ ජාත්‍යන්තර දිනය මඩුවන්වැල විදුහලේදී සැමරේ. ඊසා අද වැඩමුළු රැසක් පැවැත්වෙන. ඇඹිලි පිටියේ කලාපයේ පාසල් දරු දැරියෝ සහ ගුරුවරු ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ. ලංකා සභාවේ කොළඹ දියෝකීසිය භාර ඩිලෝරාජ් කනකසබේ බිෂොප්තුමාගේ මෑණියන් වූ ලිලී කනකසබේ මහත්මිය අභාව ප්‍රාප්ත වේ. ජනාධිපති ආර්ය ශ්‍රීලන්ති රාජපක්ෂ මැතිනියද බෞද්ධාලෝක මාවතේ බිෂොප් නිවසට ගොස් අවසන් ගෞරව දැක්වුවාය. ආමංගල්‍ය චාබත්ත සුසාන භූමියේදී අද සවස පැවැත්වෙන ආගම නිවිගමන දෙපාර්තමේන්තු සේවකයන්ගේ දූතරුවෝ ප්‍රතිභා ප්‍රණාමගයින් ශිෂ්‍යත්වයෙන් පිදුම් ලබති. උත්සවය එම දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැත්වෙන පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් 105 දෙනෙකුට ශිෂ්‍යත් ආධාර හා සාතික පත් පිළිනැමෙන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්වූහ. දුම්රිය ධාවනය පිළිබඳව මගින්ට ජංගම දුරකථනයෙන් තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමයක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. GPS තාක්ෂණය ඊට යොදා ගැනේ. දුම්රිය ධාවනයට අදාළ සියලු තොරතුරු ඉදිරියේදී අන්තර්ජාල පහසුකම් සහිත ස්මාර්ට් ජංගම දුරකථන මගින් ලබා ගත හැක. දුම්රිය ධාවනය වන ස්ථානය, ළඟාවන වේලාව සහ ධාවන වේගයද මේ ක්‍රමයෙන් මගින්ට දැන ගැනීමට පිළිවන. දුම්රිය ස්ථානවල ඉලෙක්ට්‍රොනික පෝරු මගින්ද සියලු දත්ත ප්‍රදර්ශනය කෙරේ. දුම්රියක් පැමිණි හා පිටත් වූ වේලාවත ජංගම දුරකථනයෙන් නිරීක්ෂණය කළ හැක. නව තාක්ෂණ ක්‍රමවේදයට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල, ජාතික පරීක්ෂණ සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන සපයයි. ඉදිරියේදී මෙවැනි දර්ශන පෝරු කොළඹ කොටුව, මරදාන, කාල්ල, මාතර යන දුම්රිය ස්ථානවල සවිකිරෙන බව දුම්රිය පරීක්ෂණ හා සංවර්ධන කටයුතු පාර නිලධාරී අනුර පුෂ්පකුමාර කස්තුරි මහතා පවසයි. දුම්බීමෙන් වැළදෙන රෝගාබාධ නිසා ශ්‍රී ලංකාවේ දිනකට 50-60 අතර පිරිසක් මිය යති. බෝ නොවන රෝග රැසකට ප්‍රධාන හේතුවද දුම්පානය බව තහවුරු වී තිබේ. දුම්බීමෙන් පිළිකා හටගත් රෝගියෙකුට ප්‍රතිකාර සඳහා රජය වාර්ෂිකව රුපියල් 1,50,00,000ක් පමණ වැය කරයි. අක්‍රීය දුම්පානය නිසාද විශාල පිරිසක් ශ්වසන අබාධවලට ගොදුරු වෙති. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා අරලගන්විල පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ කළේය. දුම්පානයෙන් තොර සමාජයක් සඳහා රජය වැඩසටහන නරඹා ඇත. පෞද්ගලිකවම සිතා බලා දුම්පානෙන් තොරව ජීවත් වීම සියලු දෙනාගේ වගකීමක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් එරටින් පිටුහල් කෙරෙති. ඔහු විශේෂ ගුවන් යානා දෙකකින් ඊයේ රාත්‍රී දිවයිනට ළඟා වූහ. කණ්ඩායම් දෙකක් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පිරිස 73 දෙනෙකි. ඔහු එරට නාවික හමුදා අත්අඩංගුවට ගනු ලැබූහ. මාස කිහිපයක් ක්‍රිස්මස් දූපතේ රඳවනු ලැබූ සිටි පිරිස ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ඉල්ලා සිටියහ. එය ප්‍රතික්ෂේප කළ එරට රජය පිරිස පිටුවහල් කළේය. බහුතරය යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ගමින් ගමට විශේෂාංගය. උතුරු පළාත් සභා සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් අදියරට ළඟාවේ. එය යාපනයේ කයිතදි ප්‍රදේශයේ ඉදිකිරේ. වැය කෙරෙන මුදල රුපියල් 7,50,00,000 මේ මාසයේ අවසන් වීමට පෙර එය විවෘත කිරීමට නියමිතය. තලාව හා පුත්තලම යා කරමින් මහවැලි මහඇලහර හා පාලමක් ඉදිකිරේ. වැය කෙරෙන මුදල රුපියල් 75,00,000. උතුරු මැද ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන යන මහතුරුන්ගේ සහභාගිත්වයෙන් ඉදිකිරීම් ආරම්භ කෙරිණ. අම්බලංගොඩ මහජන පුස්තකාලයට යාබද විද්‍යුත් පුස්තකාලයේ ජනතා අයිතියට පැවරේ. මීට රුපියල් 20,00,000 වැය කෙරෙන. අම්බලංගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතා පුස්තකාලය විවෘත කළේය. ප්‍රවීණ රංගදර, ජයලත් මනුරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය 2013 හමුදා අන්තර්ජනිතු සුපර් ලීග් කබඩි පිරිමි ශූරතාව දිනාගත්තා. තනගල්ලේ පැවැත්වුණේ පනාගොඩ ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී.
රෙජිමේන්තු කණ්ඩායම් 17ක් නීතියක් වුණා. අවසන් වටේ සුදුසුකම් ලැබී යුද හමුදා පාද රෙජිමේන්තුව හා යුද හමුදා පොදු සේවා බලකාය. පොදු සේවා බලකාය ලකුණු 21යි. පාද රෙජිමේන්තුව ලබාගත්තේ ලකුණු 13ක් පමණයි. පොදු සේවා බලකායේ සැරෙන් සිල්වා දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. ලාන්ස් කෝප්‍රල් APGG චතුරංග දක්ෂතම ආක්‍රමිකයායි. හොඳ වළක්වනා ලෙස ලාන්ස් කෝප්‍රල් LSM දසනායක සම්මාන ලැබුවා. त्याग प्रधान से पवत्ने मेजर जनरल RMJ यात्रा के महतारी प्रधान थे। डिस्ट्रिक्ट राज्य सेवा क्रीडा क्रीडांगणी प्रादेशिक लेखन कार्यालय कंडायम जय वार्ता कला प्रादेशिक लेखन कार्यालय कुलहक सहभागित्य अवसन पूर्व तरंगे पवत्नी लुणगाम बेहरा वलसमुंड सह हम्बंतुट अमुनपुर पैलेस कंडाय मतराय हम्बंतुट सह वलसमुंड दलपंद कंडाय नकुम हत बहिर लब अवसन तरंगे सुजुस्काम लघु तरंगावली समाप्त लब तिस्सिक्कुन दिन पवत्नी प्रधान प्रवृत्ति प्रकाश निम पात्र प्रकाश रात्रि बलापुर